Hi guys, welcome back to Vlog It Kani. ඉතින් අපේ YouTube family එකේ හැමෝම හොඳින් නේද? ඉතින් අද නම් මම ඇවිත් තියෙන්නේ shopping vlog එකක්වත් travel vlog එකක්වත් තරම් නෙමෙයි. වෙනස්ම වැඩකින්. ඉතින් හදවතේ සංචාරකයා. කිව්ව ගමන්ම කවද මතක් වෙන්නේ? සබහාදාමට ආදරය කරන, කඳු නගින්න කැමති, දිය ඇලි හොයාගෙන යන්න කැමති අය නම් දැනටමත් දන්නවා හදවතේ සංචාරකයා කිව්වම කවුද කියලා. ඔව්, දිනේෂේ පැතුම් අයියා තමයි හදවතේ සංචාරකයා විදිහට හැමෝගෙම ආදරේ දිනාගෙන තියෙන්නේ. ඉතින් දිනේෂ් අයියත් එක්ක කරපු ලස්සන වැඩක් තමයි අද මම ඔයාලට අරගෙන ආවේ. ඉතින් මොකද්ද මේ වැඩේ කියලා බලන්න, මොකද්ද අපි කරන්න යන්නේ කියලා බලන්න, ඒ වගේම කොහෙද අපි යන්නේ කියලා බලන්න දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න. Hi guys, good morning. ඉතින් ඔන්න අද අපි අලුත් travel vlog එකක් අරගෙන තමයි හදන්නේ. ඉතින් අපි දැන් ඉන්නේ කොළඹ කොටු ස්ටේෂන් එකේ. ඉතින් මෙලව පාරට තුනයි. ඉතින් අපි ඉස්සරහට මොනාද වෙන්නේ කියලා අප්ඩේට් දෙන්න අපි දැන් මේ කියන්නේ කොහෙද යන්නේ කියලා. ඉතින් අපි ඔය මේක travel එකක්ම කියලා කියන්නත් බැහැ. මේක travel එකක් නෙමෙයි. ඒතර මේක පොඩි වැඩක්. එකතු වෙලා කරන වැඩක්. ඉතින් කැතන අපි කරන වැඩකුත් නෙමෙයි. අපිටත් ඒකට එකතු වෙන්න කියලා ආරාධනාවක් හම්බුණා. ඉතින් අපි ආරාධනාව ගොඩක් ආශාවෙන් ගොඩක් කැමැත්තෙන් බාර අරගත්තා. ඉතින් මොන අපි අද ඉතින් මේ වැඩේට යන්න තමයි දැන් මේ ලෑස්තිලා ඉන්නේ. ඉතින් ඉස්සරහට ගමනේ වෙන්නේ මොනවාද කියලා අප්ඩේට් එකක් ඉස්සරහට දෙන්න. ඉතින් විකටම අපිත් එක්ක රැඳිලා ඉන්න. ඉතින් ඔයාලා දකින්න ඇතිනේ අප්පාන්දර 3:00 වගේ තමයි ගමන පටන් ගත්තේ. ඉතින් ඕන දැන් නම් වෙලාව උදේ 7:00 වගේ ඇති. දැන් මේ ඉන්නේ අපි මත්තල හයිවේ එක්සිට් එකේ. ඉතින් එක දිගට ආපු නිසා පොඩක් රිෆ්‍රෙෂ් වෙන්න කට්ටිය මෙතනින් බැස්සා. ඉතින් අපි උදේට කන තමයි දැන් හදන්නේ. ඉතින් දිනේෂ් අයියායි එයාගේ යාළුවෝ ටික එකතු වෙලා ඔන්න අපිට උදේට කන්න පානුයි පරිප්පුයි සීනි සම්බෝලයි හදන් ඇවිල්ලා තිබුණා. ඉතින් අපේ බස් එකේ ඔක්කොම අකිතර 38ක් විතර ගියා. ඒ වගේම තමයි තවත් කීප දෙනෙක්ම බයික්ස් වලින් ඇවිල්ලා තිබුණා. ඉතින් ඒ අපි ඔක්කොම අල්ල ලුණුගම් වෙහෙරදී තමයි එකතුනේ. ඉතින් දැන් මේ අපි උදේට කන ගමන් තමයි ඉන්නේ. ඉතින් ඇත්තටම ගයිස් අපි තාම අඳුරන්නේ නැහැ. අපි මෙතනින් දන්නේ කීප දෙනෙක් විතරමයි. මම හිතනවා අපේ අනිත් අයත් එහෙම තමයි කියලා. ඉතින් බ්‍රෙක්ෆස්ට් එක ගත්තට පස්සේ ඔන්න අපි කෙලින්ම ආවේ අපේ ගමනාන්තයට. ඉතින් අපේ ගමනාන්තය වෙන්නේ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් රුහුණු යාල ජාතික වනෝද්‍යානයේ කටගමුව පිවිසුම. ඉතින් මෙතනට ආවට පස්සේ ඔන්න ඉතින් අපේ කට්ටියම රෙඩි වෙනවා අපි ආපු වැඩේට. ඉතින් ඒ විතරක් නෙමෙයි. ඉතින් අපේ දිනේෂ් අයියා සහ මේ වනජීවි එකේ ඉන්න මහත්වරුන් අපිට අපේ ගමනේ අරමුණු පැහැදිලි කරන ගමන් තමයි ඉන්නේ. ඉතින් පොඩි හඩල් එකක් අරගෙන ඒගොල්ලෝ අපිට අපිට කරන්න ඕනේ දේවල් පැහැදිලි කරන ගමන් තමයි ඉන්නේ. ඇඟිලි පහට වඩා තියෙනවද? ඇඟිලි හතරයි තියෙන්නේ. නැහැ, ඔය 300 කියන එක ওই පැත්තට දෙන්න ඕනේ. 300 කියන එක මේ පැත්තට දෙන්න ඕනේ. ඒක අතට මගේ නිකන් අනිත් පැත්තට. මගේ නම්බරේ මතේ තියාගන්න. මගේ නම්බරේ මතේ. පරිස්සම් වැඩේ කළා පරිස්සම්. අනික කොලිපින් කියලා කොලිපින් විතරක් නෙමෙයි අපි කියන්නේ කැලේට ආගන්තුකයෝ. අපි කැලේ නැවත කිවිච්ච විදිහට ස්වභාවිකව යනකොට එක තියෙන විදිහට. අර වැඩි පෙට්ට දාලා ඒක උඩට ටැංකි දෙල දෙන්න. නෑ, යාලට අපි කිව්වා ඒවා අයින් කරන්න. දැන් ඉතින් වැලි ගොඩ වගේ තියෙන. නමුත් ඉතින් තව තියෙන්න පුළුවන් සමහර විට අර මේව පොළ පාට අර ෆෝර් මේක් වගේ අන්න ඒ වගේ ටික ඒවත් අපිට අයින් කරගන්න. කොලිපින් විතරක් නෙමෙයි. කවර ටිකත් ආයන් තියෙන්නේ. මේවා ඩාවිඩ් බෑග්ස් උත් තියෙනවා, අර කම්බක් තියෙනවා, ඊට අමතරව යකඩ පුරුත් තියෙනවා. අපි මේ පොල්ලො ටික යකඩ පුරු ටික ගත්තරන් හරි. මොකද මේ මේ කරන්න පුළුවන් ගින්ද. අපි දැන් ඉන්නේ කටගමුව එන්ට්‍රන්ස් එකේ. ඉතින් අපි දැන් මෙතනින් තමයි අපේ කරන්න අපු වැඩේ පටන් ගන්න හදන්නේ. ඉතින් ඒ විතරක් නෙමෙයි, අපිව අපි ආපු කට්ටිය ඔක්කොම අල්ලව අපි ගෲප්ස් 4කටත් ඒගොල්ලෝ වෙන් කරා.
අතින් අපේ ගරුප්සල නායකයවුනේ එකක් දිනේශයිය අනිත් එක ලොකු බේනිස් අය ඒවගේ මූදයංග අය සහ ඩොක්ට. අජිත්. ඉතින් අපි දෙන්නට නම් අපි දෙන්නව නම් වැටුනේ ඩොක්ට. අජිත්ගේ ටීම් එකට. ඉතින් මේ හැම ටීම් එකක වගේ 11 දෙනෙක් ගාන හිටියා. ඒ වගේම හැම ටීම් එකකටම වනජීවීකේ නිලධාරී මහත්මයෙකුත් සම්බන්ධ වුණා. දැන් නම් ඔයාලා දන්නවා ඇති අපි මොකටද මේ ලෑස්ති වෙන්නේ කියලා. ඔව් අපි දැන් මේ ලෑස්ති වෙන්නේ ශ්‍රම දාණයකට. අපි මේ දිනෙම සිරිපාදිත් කරමු. සිරිපාදනම් ඇති වරලොත් එකක් නේ. නේද? මල්ලි. ඔව් නෑ අපි කියමු දින සිරිපාදිත් එකක් කරලා. නෑ ඒක ඒකත් අර තුම්පත් එම්ම මේ ඔය වගේ පටන් ගත්තා නම් අර ග්‍රීන් ඉතින් කතරගම ඇසළ පෙරහැරට සමගාමීව සෑම වර්ෂයකම ලංකාවේ එහා කෙළවරේ ඉඳන් මෙහා කෙළවරට කිලෝමීටර් 100 ගාණක් ගෙවාගෙන පාගමනින් පැමිණෙන වන්දනා කරුවන් පිරිසක් ඉන්නවා. අපි මේකට කියන්නේ පාදයාත්‍රාව කියලා. ඉතින් ඒ වගේම මේක මෙරට ඉතිහාසයේ තියෙන පැරණිතම පාගමන් වලින් එකක් විදිහටත් හඳුන්වන්න පුළුවන්. එතින් අපි බොදුනුවන් මාස ගානක් පුරාවට පෙවෙලා සමන් දෙවියන්ගේ අඩවිය එහෙම නැත්නම් ශ්‍රීපාදස්ථානයට වන්දනාමාන කරන්න යනවා වගේම තමයි හින්දි මැතිමතුන් සති ගණනක් මාස ගණනක් පෙවෙලා ඊළඟේ කඳ කුමරුවන් එහෙම නැත්නම් කතරගම දෙවියන් වැඳ පුදා ගන්න මේ ගමන පැමිණෙනවා. යාපනයේ ශ්‍රී කුණාමලය ඒ වගේම කිරිනොච්චිය මඩකලපුව වගේ ලංකාව පුරාවටම ඉන්න හින්දු බැතිමතුන් මේ ගමනට එකතු වෙනවා. ඉතින් ගිනි ගහන අවවේ මහා වනාන්තරේ ගල් මුල් ඒ වගේම වනසතුන් ජල මාර්ග ගිරි දුර්ග ජල දුර්ග වගේ ගොඩාක් වෙහෙසකර සහ ගොඩාක් දුෂ්කර මාර්ගයක් ඔස්සේ තමයි මේගොල්ලෝ මේ දින ගණනක් පුරාවටම ඉතාම අල්පේච්ච ජීවිතයක් ගත කරන ගමන් තමයි මේ පාදයාත්‍රාවේ එන්නේ. කුමන හා පානම කියන වනෝද්‍යාන අසලින් තමයි මේ ගමනට ගොඩක් ඇතුල් වෙන්නේ වනයට ඇතුල් වෙන්නේ. එතනින් හින්දු බැතිමතුන් විතරක් නෙමෙයි පරිසරයට ආදරය කරන සහ මේ වර්ෂයට එක වරක් පමණක් ලැබෙන අවස්ථාවේ පරිසරයේ විඳින්න කැමති අයත් මේ ගමනට මේ වෙනකොට එකතු වෙලා තියෙනවා. ඉතින් මේ පාදයාත්‍රාවේදී යාල ජාතික වනෝද්‍යානයට එකතු වෙන මිනිස් අපද්‍රව්‍ය සහ කැලි කසල ඉවත් කරන කටයුත්තට තමයි අපි දැන් මේ සහභාගී වෙලා තියෙන්නේ. ඉතින් මං හිතන්නේ දින 12ක් 13ක් වගේ කාලය පුරාවටම මේ පාදයාත්‍රාවේ පැමිණෙන භක්ති බැතිමතුන් මේ යාල ජාතික වනෝද්‍යානයට බැහැර කරන අපද්‍රව්‍ය විශාල වශයෙන් මේ හැමතැනකම විසිරීලා තිබුණා. ඉතින් අපේ දිනේෂ් අයියාට මේ පාර එයා තීරණයක් කරන් තිබුණා මේ ශ්‍රමදානයක් මේ විදිහට පවත්වලා මේ යාල ජාතික වනෝද්‍යානයේ තියෙන කැලි කසල ඉවත් කරන්න සහයෝගය ලබා දෙන්න. ඉතින් ඒ සත්කාරයට තමයි අපිටත් එයාගෙන් ආරාධනාවක් ලැබුණේ. ඉතින් ඒ ආරාධනාව අපි දෙපාරක් හිතන්න ඇතුව පිළි අරගෙන ඉතින් අපි දෙන්නත් මේකට සම්බන්ධ වුණා. අනේ තින්න අපි මේ ට්‍රැක්ටරෙන් යන්නේ අපිට මුලින්ම ලබා දීපු කොටස සුද්ධ කළ ඉවර වෙලා වරහන නාන තොටුපොළට. ඉතින් අපිට දැනගන්න ලැබුණා වරහන නාන තොටුපොළ එතන කඳවුරු භූමියක් නිසා එතන ගොඩාක් අපද්‍රව්‍ය කැලිකසල තියෙනවායි කියලා. ඉතින් අපේ අනිත් කණ්ඩායම් වලටත් උපදෙස් දීලා තිබුණා ඒගොල්ලන්ට දීලා තිබ්බ කොටස් ඉවර කරාට පස්සේ වරහන නාන තොටුපොළට එකතු වෙන්න කියලා. ඉතින් දැන් අපි ඉන්නේ වරහන නාන තොටුපොළ ආශ්‍රිතව. ඉතින් මෙතන තමයි යාල කලාප අංක 1 සහ 2 වෙන
ප්‍රසිද්ධ පාලම තියෙන වරහන පාලම තියෙන්නේත් මේ කිට්ටුව. ඉතින් මෙතන ෂුටකේ මම පෙන්නන්නම් ඉස්සරහට ගිහිල්ලා. ඉතින් මේ හරියේ කඳවුරු භූමියක් තිබෙන හින්දා ගොඩාක් අපද්‍රව්‍ය මේ වෙද්දි මේ හරිය එකතු වෙලා තියෙනවා. ඇතරම් කිව්වොත් ගන්න දෙයක් නැහැ. එච්චරටම අපද්‍රව්‍ය තියෙනවා. ඉතින් අපිට පළවෙනි දවසේ නම් කියන අද දවසේ නම් අපිට මේ සේරම අස් කරන්න බැරි වෙයි. මොකද මෙතන ගොඩාක් කුණු තියෙන හින්දා. ඉතින් අපි බලමු අද දවසේ අපිට කොච්චරක් මෙතන ඉවර කරන්න පුළුවන් වෙයිද කියලා. ඒ වගේම තමයි අපේ අනිත් කණ්ඩායම් තුනත් ඒගොල්ලන්ට දීපු කොටස් ඉවර කරලා මෙතනට තමයි එන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒගොල්ලොත් මෙතනට එයි තව ටිකකින්. ඉතින් මෙයාලා දකින්නේ වරහන පාලම තමයි. අද දවස ගොඩාක් වෙහෙසකර දවසක්. ඉතින් අපි පාන්දර ඉඳන් ඇවිල්ලා ගිනි ගහන අවුවේ ගොඩාක් හැමෝම ගොඩාක් කැපවීමෙන් මේ කාර්ය කරා. ඉතින් එනිසා අපි හැමෝටම ගොඩක් මහන්සි. තීරණය කරා ඉතින් මෙතන මේ ගඟෙන් නාලා ෆ්‍රෙෂ් වෙලා අපි නැවත අපේ කඳවුරු භූමියට යන්න. හරි තව දැන් ඔයා පීනන්න දන්නවා කියලා ඒ වගේ පෙන්නගෙන එන්න ඉතින් වීඩියෝ එකට හරි පීනන්න ඉතින් අපේ නාලා ඉවර වෙලා ඔන්න ඉතින් අපි අපේ කඳවුරු බඳින දැන තමයි දැන් මේ ඉන්නේ. ඉතින් කඳවුරු බඳින තමයි දැන් කට්ටිය ලෑස්ති වෙන්නේ. ඒ වගේම රයිට කෑමත් හදන්න ලෑස්ති කරන ගවන් ඉන්නේ. ඉතින් මේ හැම දෙයකටම දිනේෂ් අය සහ යාගේ යාළුවෝ ලොකු පිරිස අය උදයංග අය ඩොක්ටර් ඒ වගේ මම නම් නොකියපු ගොඩාක් පිරිසක් කියන. ඉතින් ඒගොල්ලෝ ගොඩාක් මහන්සි වෙලා අපි මේ 44 දෙනා ගැනම 44 දෙනාගේම ආරක්ෂාව සහ අපේ අවශ්‍යතා සම්පූර්ණ කරන්න ඒගොල්ලෝ ගොඩාක් මහන්සි වෙලා තිබුණා. ඉතින් එයාලා හැමදේම වගේ මෙහාට අරන් ඇවිල්ලා තිබුණා. ඉතින් රසවත් කෑම වේලක් හදන්න තමයි දැන් මේ හදන්නේ. හදන ගමන් තමයි ඉන්නේ. ඉතින් ඒ වගේම තමයි ගිනි මැලේකුත් ඒ අතරතුර ගිනේෂ් අය ලෑස්ති කරා. ඉතින් හරිම ලස්සන ඒ වගේම ගොඩාක් මහන්සි වෙලා දවසම ගත කරලා ඇවිල්ලා හරිම ලස්සන නිමාවක් තමයි අද දවස තියෙන්නේ. ඉතින් එක පැත්තකින් අපේ කඳවුරු භූමිය ඒ වගේම රසවත් ආහාර වේලක් ඒ වගේම ගිනි මැලයක් මම හිතන වෙන මොකුත් ඕනේ නෑ නේද. මේ දවස හරිම ලස්සන දවසක් මං හිතනවා. අපි
හිටපු 44 දෙනාටම මේක වෙනමම අත්දැකීමක් වෙන්න ඇති කියලා. ඉතින් මේකට සම්බන්ධ වෙච්ච අය ඉන්නවා නම් අපිට පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න ඔයාලගේ අදහසත්. Good morning. ඉතින් අද දෙවැනි දවස. පරිසරය තාම ලොකුවට එළිය වැටිලා නැහැ. වටේ මැහෙන්නේ පුදුම තරම් කුරුල්ලන්ගේ සද්දයක්. ඉතින් ඔයාලට වීඩියෝ එකේ ඇහෙනවද මම දන්නේ නැහැ. පුදුමම ඒක කියන්න තේරෙන්නේ නැහැ. පුදුම විදිහට කුරුල්ලන්ගේ සද්දේ. ඉතින් මේ වෙද්දිත් පාන්දරම සංචාරකයෝ, විදේශීය සංචාරකයෝ හැම යාල වනෝද්‍යානයට නැරඹීමට ඇතුල් වෙලා තිබුණා. ඉතින් අපිට ඒ සද්දෙත් ඇහුණා. ගොඩක් සෆාරි ජීප් මේ වෙද්දී යාල ජාතික වනෝද්‍යානයට ඇතුල් වෙමින් පවතින වෙලාවක් තමයි මේක. ඉතින් පාන්දරට එහෙම ගොඩක් වන සතුන් බලා ගන්න පුළුවන් නිසා ඉතින් ගොඩක් සෆාරි ජීප් මේ වෙද්දී වන යාල ජාතික වනෝද්‍යානයට කටකමු පිවිසෙමින් ඇතුල් වෙන ගමන් තමයි දෙන්නේ තියෙන්නේ. ඉතින් අපි කඳවුරු බැනපු කඳවුරු භූමිය ගැන කතා කරන්න ඕනේනේ. ඉතින් අපි කඳවුරු බැන්දේ පටගමුව එන්ට්‍රන්ස් එකේ තමයි. ඇත්තටම අපි මේ කඳවුරු බැන්දේ. ඉතින් අපිට ජනජීවි මහත්තුරුන් අපිට අවසර දුන්නා මෙතන මේ පිවිසුමේ, කියන්නේ පිවිසුම ස්ථානට ගොඩක් ලොකු ආරක්ෂාවක් තියෙනවා. ඉතින් මෙතන අපිට කඳවුරු බඳින්න. ඉතින් මේ ළඟ කිට්ටුවම වගේ තමයි කටගමුව වැව තියෙන්නේ. අපි තව චුට්ටකින් කටගමුව වැව පැත්තට යනවා. ඉතින් මේ කටගමුව වැව කියන්නේ දකුණු ආසියාවේ විශාලම කිඹුල් ගහණයක් තියෙන වැව තමයි මේ කටගමුව වැව. ඉතින් උදේපාන්දරම අපි කටගමුව වැව ළඟට ආවා සන්රයිස් එක බලන්න. මෙතන මාරම ලස්සනයි ගයිස්. මේ වැව වලට පේනවා ඇතින තනිකර සුදු නෙළුම් මල් වලින් වැහිලා. ඒ වගේම ඈතින් පේනවා වැඩිහිටි කන්ද. අද අපිට සත්තු හම්බෙයිද? බලමුනේ. අපි අලි දැක්කා. අලි දැක්ක කියන්නේ අලි මේ කටගාවටම ආවා අපිට වීඩියෝ කර කර කැමරාව හොයාගන්නත් සමත්. අපි අර ටෙන් ගහලා හිටපු තැනටම ආවා. ඉතින් ලොකු පිරිස් අයියා එවගේම ඩොක්ටර් අජිත් එහෙම එකතු වෙලා අපේ උදේ කෑම පිළියෙල කරන ගමන් තමයි ඉන්නේ. ඉතින් අපිත් ගිහිල්ලා පොඩි සයිඩ් සපෝට් එකක් දුන්නා. ඒ වුණාට ඉතින් මේ සම්පූර්ණ කෑම වේලම හැදුවේ ඒගොල්ලෝ තමයි එකතු වෙලා හැදුවේ. එක මාරම රහයි. අපේ උදේට දවල්ට සහරයට කෑම පාන් තියෙනවා, කඩල තියෙනවා, බත් සම්බෝල පරිප්පු. ඉතින් මම වැඩි කඩල කණෙක් කෙනෙක් නෙවෙයි. ඉතින් මම එකක් කියන්න ඕනේ, මොකද කඩල එක නම් මාරම රහයි. මොනවා දාලා හැදුවද මන්ද පුදුම රහක් තියෙන්නේ. මට තාමත් මතක් වෙනවා මේ වීඩියෝ එක බලද්දි. ඉතින් අපේ ට්‍රැක්ටර් එක එනකන් අපිට වනජීවි නිලධාරි අමිල මහත්තයත් එක්ක පොඩ්ඩක් කතා කරන්න අවස්ථාව ලැබුණා. ඉතින් අපිට අමිල මහත්තයා ගොඩාක් දේවල් යල් ජාතික වනෝද්‍යානය ගැන සහ අපි කරන්න අපු වැඩේ ගැන අපිට ගොඩක් දේවල් කිව්වා. එතකොට අද මේ ඔබතුමාලා සිදු කරන්නේ ඒ කරපුගේ සහයෝගයෙන් ඉඳලා අපි මේ කරන්නේ පාදයාත්‍රාවේ පළවෙනි කොටස තුල සිදුවෙන අපතේ ඉවත් කිරීම කටයුතු. ඒ කියන්නේ ඇත්තටම ඉතින් ගොඩක් කට්ටිය සංචාරක විදිහට මේක බලලා යන්නවට සංරක්ෂණයට ඍජුවදායක වෙන ප්‍රමාණය අඩුයි. ඒකට ඔබතුමාලා මේ දී කරපු තුනේ ජාතික උද්‍යානයක් කියන්නේ ජාතියකට අවශ්‍ය සම්පත. ජාතියක් අවුරුදු 10,000 ස්ථානකට ආදායමක් ලැබෙන තම සංරක්ෂණය මත පරපුරකට සිදුවන ස්ථාන. ඒක දෛනිකව වාර්ෂිකව සංචාරක ආදායම ලොකුම සංචාරක විභව බවට පත් වෙනවා. ඒකත් ඒ කොටස තමයි ජනිත හානියකට ලක් වෙනවා. මේ හානිය නැවත යථාර්ථවත්වයට පත් කරන්න තමයි මුතුමල් මේ ඉදිරිපත් කරන්නේ. ඒක ඇත්තටම සත්පරමාර්ථය මහා සත්කාරයක්. ඒ කාර්යයට අද මුතුමල් වීගේ අද පිටකරන වරහන. ඒත්
එතකොට කටගමු සිට වරහන දක්වා ප්‍රදේශයේ ගොඩක් ඉවත් කළා. ඒ කියන්නේ බැටමතුන් විසින් ඉවත් කරන පොලිතී එක වනසතුන්ට ආහාරයක් විදිහට ගිහිල්ලා ඒවා වනසතුන්ට හානිකර තත්ත්වයක් වෙන්න පුළුවන් ස්වභාව ධර්ම විනාශ වීම තියෙනවා. ඒවා යථා තත්ත්වයට පත් කිරීම තමයි මේ අවස්ථාව තිබුණේ. ඒකට අපිට මේක අපගේ ජීවිතonat නැති වෙන්න පුළුවන් නැති වෙන්න. ආහාර ප්‍රාසිත ආහාර වලට ඊට පස්සේ ඒ ඒවා වනසතුන් ඊට පස්සේ වෙන හානි වලට ලක් වෙන අපිට ඊයේ සමුනාර වසුරුත් එක්ක තියෙන පොලිතින් එහෙම යලා අරගෙන ඒ ආහාරයට ගන්නවා. ඒකට පොලිතින් එක්ක යන්නේ. එතකොට ඒ කෙටි කාල සීමාව වුණත් ඒ කාල සීමාව තුළ ඉවත් වෙන අපට වහාම ජාතික උද්‍යානය තුලින් ඉවත් කරනවා. විදේශී සංචාර ගැන කොටත් බලන්න තියෙන ඒවා නෙමෙයි කොටත් ඒ ටික තියෙනවා. ඉතින් උදේ කෑම ගත්තට පස්සේ ආයෙ සැරයක් මේ කට්ටියම එකතු වෙලා ආයෙත් හඩල් එකක් අරගෙන දෙවනි දවසේ වැඩසටහන සහාරමුණු පැහැදිලි කර අපේ දිනේෂ් අයියා. ඉතින් අපේ එක කොටසක් ට්‍රැක්ටර් එකකින් තමයි අපිට දැන් වරහනට යන්න වෙන්නේ. ඉතින් මේ අද සුද්ධ කරන බලාපොරොත්තු වෙන්නේ වරහන නානතොටුපොළ තමයි. ඉතින් මේ කොටසට යන්න ට්‍රැක්ටර් එකකින් අපේ කණ්ඩායම එක කොටසක් ගියා. ඉතින් අපි ඒගොල්ලොන් බස්සලා අපහු ට්‍රැක්ටර් එක එනකන් ඉතින් අපි දැන් මේ කටගම පිවිසුමේ තමයි ඉන්නේ. ඉතින් ඔන්න අපි වරහනට ආවා. දෙවැනි දවසේ වරහනට ආවා. වරහනේ ඉතුරු වෙලා තියෙන වරහන නානතොට පොලේ කැලිකසල ඉවත් කරන්න. ඉතින් අපේ කලින් ආපු කණ්ඩායම මේ වෙදිත් ගොඩක් දොරට මෙතන වැඩ කටයුතු ඉවර කළ තමයි තියෙන්නේ. ඉතින් අපිත් පටන් ගත්තා මේ ටික සුද්ධ කරන්න. ඉතින් අපි බලමු කලින් දවසේ තිබ්බ විදිහයි අද මේ වැඩ ඉවර කරාට පස්සේ කොහොමද මේ වරහන තියෙන්නේ කියලා. බලමු වතුරක් ගෑනේ කොහොමදනේ වතුර නෑ මේ ඉන්නේ මේ වතුර නෑ ඒක නෑ මේ වතුර නෙවෙයි බලන්න අපි හදවත වගේ තැනක් තමයි ජාතික වනෝද්‍යානයක් කියන්නේ. ඉතින් මේක රැකගන්න එක අපි හැමෝගෙම යුතුකමක්. ඉතින් ආගමක් සංස්කෘතියක් නිසා ඒ වගේ ජාතික වස්තුවක් විනාශ වෙන්න දෙන්න නරකයි. ඉතින් ඒ නිසා අපි අනිවාර්යයෙන්ම අපි අරන් එන කුණු අපිම අරන් යමු. එතකොට කාටවත් අනුන්ගේ කුණු එකතු කරන්න වෙන්නේ නැහැ. මිංචිලා ඉතින් අපිට යන්න මේ කටකම දේශනා ඉඳන් ලොග්ගිත් කනේ අපි මේ මල්ලී නංගේ ඇත්තටම මේක පාරේ කතා කරලා අපි මේව ප්‍රොජෙක්ට් එකක් කරනවා මේ වනජීව දෙපාර්තමේන්තුවේ නිලධාරි මාතෘමික එකතු වෙලා කියලා කියපුවා. මොකෝ අයියා අපි එන්නම් කියලා. ඒ වගේම කොළඹට ඇවිල්ලා හිටියා උදේ පාන්දර 3 වෙද්දී. එගෙම අපි ආව කතරගමට දකින්න ඇති රූප රචනා පුරාවට මේගොල්ලෝ මහන්සි වුණා. අපතේ හොඳනවා මහන්සි වුණා. දැන් තියෙන්නේ ඉතින් අපිට කොළඹට යන්න. මම හිතන්නේ අපි ආපු රාජකාරී දවස් දෙකක් තිස්සේ හැමෝම උරින් උර ගැටිලා මහන්සිලා ඉෂ්ට කරා ප්ලාස්ටික් පොලිතින්. මම දැන් මල්ලී ට්‍රැක්ටර් දෙකක් විතර අපි අරගෙන ආවානේ. ඔව් ටිපර් දෙකක් විතර අරගෙන ආවා. ඉතින් විශ්වාස කරනවා ලබන අවුරුද්දේ හෝ මේ අවුරුදු ගාන ඇතුළත ඒ කියන්නේ ඉදිරි වර්ෂවලදී අපිට මේ වගේ යමක් කරන්න හම්බුනොත් ඉතින් එකතු වෙලා අපි යමක් කරමු කියලා. ඉතින් සුබ වදනාව දෙන්නටම හම්බෙමු ඊළඟ සංචාරයේ. එදින් ගයිස් දවස් දෙකක් පුරාවටම අපි අපේ ශ්‍රමදානයේ සාර්ථකව අවසන් කරලා දැන් ඉතින් අපි ආපහු කොළඹට යන ගමන් තමයි ඉන්නේ. ඉතින් අපි කෙලින්ම කොළඹට යන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. කතරගම දේවාලයටත් ගිහිල්ලා කතරගම දෙවියන්ගේ ආශිර්වාදය ලබාගෙන තමයි නැවත අපි යන්න බලාපොරොත්තු වෙන්නේ.
ඉතින් කතරගම භූමියට ආපුහම කතරගම භූමිය සම්පූර්ණයෙන් බැතිමතුන්ගෙන් පෙරිලා ඉතිරිලා තිබුණේ මේ හරියටම කතරගම මහා පෙරහැරට කලින් දවසේ. ඇත්තටම කියන්න ගොඩාක් බැතිමතුන් ඇවිල්ලා තියෙනවා. ඉතින් එංගලොංග විවිධ අපි දැක්ක විවිධ විදිහේ යාළගේ ඇදහිලි, විවිධ භක්ති දේවල්, විවිධ ක්‍රියාකාරකම්, ආගමික ඇදහිලි ක්‍රියාකාරකම් මේ වෙනකොට ඒගොල්ල පුද සත්කාර, විවිධ යාග හෝම, විවිධ දේවල් පවත්වනවා. අද දවස මේ විදිහට තමයි අපේ බ්ලොග් එක අවසන් කරන්න හිතුවේ. ඉතින් ඒ වගේම තමයි අපේ බ්ලොග් එක හොඳයි නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, ෂෙයා කරන්න මතක කරන්නත් එපා. ඉතින් අපේ මේ වැඩේ ගැන, එහෙම නැත්නම් අද බ්ලොග් එක ගැන ඔයාලගේ අදහස පහලින් තියාගෙන යන්න. ඉතින් හැමෝටම කතරගම දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි. ප්‍රධානම කාර්යාලය